මේ සිස්ටම් එක සිස්ටම් චේන්ජ් එකකට ඉස්සලා සිස්ටම් කලැප්ස් එකක් වෙන්න බෑ. මේ සිස්ටම් එක ජරාජීර්ණ වෙච්ච සිස්ටම් එකක අපි ඉන්නේ. මේ සිස්ටම් එක කලැප්ස් වෙන්න ඕනේ. මේ සිස්ටම් එක ක්‍රමිකව කලැප්ස් වෙනවා කියලා මට හිතෙනවා. එහෙම වැටෙමින් යනවා. බිඳ වැටෙමින් යනවා. දැන් මේ අපිට පේන දේවල් වලින් මට නම් පේන්නේ ගම්ම වෙන්නේ මට නම්. මේවා ටික 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 වැටි 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 විනාශ වෙවි ඒවා යනවා කියන එක. ඒක සිස්ටම් අලුත් 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 එකක් අලුත් දෙයක් අලුත් දෙයක් නිර්මාණය වෙන්න ඕනේ. ක්‍රමිකව නිර්මාණය වෙමින් පවතිනවා කියලා මට නිකන් පොඩි සතුටක් යටින් පොඩි සතුටක් තියෙනවා. මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න නම් මේ සිස්ටම් එක කලැප්ස් වෙන්න ඕනේ. කලැප්ස් වෙලා අලුත් සිස්ටම් එකක් ලංකාවට සුදුසු හොඳ ආකෘතියකින් සිස්ටම් එකක් එන්න ඕනේ. මම තව ඔයාට එක දෙයක් එකතු කරන්න මම ඉස්සලා කිව්වා ලංකාව මේ දියුණු වෙනවා නම් අපි මේ බාධක බිඳගෙන ඉස්සරහට යනවා නම් මං කිව්වා මම පැතිකඩ තුනක් කියනවා කියලා. මට ඒක ඉවර කරන්න බැරි වුණා. එකක් තමයි ආර්ථික පැතිකඩ. ඒකේ මම කිව්වා දීර්ඝ මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විදිහට ගත්තාම මේ ව්‍යවසායකත්වයේ එන්න ඕනේ ඉස්සරහට. ඒක ප්‍රයෝරිටි. ඒක ක්‍රේස් එකක් වෙන්න ඕනේ. ඒක පිස්සුවක් වෙන්න ඕනේ. උන්මාදයක් බවට පත් වෙන්න ඕනේ රටේ. මේ ව්‍යවසායකත්වය හැම කෙනෙක්ටම ඕනේ වෙන්න ඕනේ යමක් නිර්මාණය කරන්න. ව්‍යවසායකයෙක් වෙන්න ජාත්‍යන්තර ජයගන්න අනිත් එක අපේ ව්‍යවසායකයන්ට කියලා දෙන්න ඕනේ. මේ ලංකාව මිලියන 21යි. හැබැයි බංග්ලාදේශයේ අපේ වගේ අටගුණයක් ලොකුයි. එතකොට අටගුණයක මාකට් සයිස් එකක්. ලංකාව ඇතුළේ බලන්න එපා. ලංකාව ඇතුළත් බලන්න. නමුත් ලෝකෙ දිහා බලන්න. අපි එක්ස්පෝර්ට් සංස්කෘතියකට යන්න ඕනේ. අපේ හැම ව්‍යවසායකම එක්ස්පෝර්ට් පැත්තට යොමු වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ව්‍යවසායකයෝ කිව්වහම දැන් ඇමරිකාව වගේ රටක් ගන්න. ඇමරිකාව වගේ රටකට මේ ඇමරිකාව මෙච්චර දියුණු වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ට තිබ්බ මේ විශ්වවිද්‍යාලය, හාවර්ඩ් විශ්වවිද්‍යාලය කියලා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයට කියන්නේ ධනවාදයේ කල්දේරම කියලා. ඒ කියන්නේ මැජික් පෝෂන් එක, ධනවාදයේ මැජික් පෝෂන් එක කල්දේරමනේ. අර අපි කාටූන්ස් වල එන්නේ අර මේ මර්ෆ් ලගේ හැම කාටූන් එකේ මැජික් පෝෂන් එක හදන්නේ නේද? මැජික් පෝෂන් එක හදන ඒ අර මැජික් අරිෂ්ඨය නේද ඒකට කියන්නේ? ඒ අරිෂ්ඨය හදන්නේ කල්දේරමේ. ඒ හදන කල්දේරම තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලය දැනුම් කේන්දරය. ඒව තමයි ඇමරිකාව වගේ රටවල් මේ තත්ත්වෙට එන්න මූලික වෙච්ච තැන්. ලංකාවේ එහෙම එකක් නැහැ. රයිට්. අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ එච්චර සපෝට් එකක් දෙන්නේ නැහැ තාම. එතකොට මේක මොකද කරේ? මේගොල්ලෝ දැක්කා ඇමරිකාව දියුණු කරන්න නම් ව්‍යවසායකත්වය දියුණු කරන්න ඕනේ. එතකොට ව්‍යවසායකයෝ ඉස්සලා මං කියෝ වගේ අඩි 5, 0, 5, 5000, 50000 එක එක ලෙවල්ස් වලට යන්න ඕමායා ඔයාට පොඩි බූස්ටර් එකක් ඕනේ. හරියට අපි දැන් ගහරණි බූස්ටර් නැත. ඒ වගේ චූටි බූස්ටර් එකක් ඕනේ. දැන් මම මයික්‍රෝ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් නම් මයික්‍රෝ එකෙන් සුළු එකට යන්න නම් සුළු ව්‍යවසායකයෙක් වෙන්න නම් මට චූටි බූස්ටර් එකක් ඕනේ. ඒ කියන්නේ මම මේ දැන් ඉන්න තත්ත්වෙන් හිතන විදිහෙන් වැඩ කරන විදිහෙන් මට ඊළඟ ලෙවල් එකට යන්න බෑ. මට පොඩි බූස්ටර් එකක් ඕනේ. ඒතකොට ඒ බූස්ටර් එක මේ වගේ විශ්වවිද්‍යාල පද්ධති හරහා ඒ අපේ ඒ ඇමරිකාවේ හිටපු ඒ දා ව්‍යවසායකින්ට ලබා දුන්නා. ඒගොල්ලෝ මොකද කරේ? මේ වගේ ව්‍යවසායකයෝ එකතු කරලා ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝ ඔක්කොම එන්න. අතුලට එන්න. රයිට්. මෙන්න අපි ඕගලන්ට කෝස් එකක් හැදුවා. රයිට්. මේ කෝස් එක කරන්. දැන් කෝස් හදනවා කියලා කියන්නේ අපි ওই තියරි එකයි ප්‍රැක්ටිස් එකයි පොඩි ඝට්ටනයක් තියෙනවානේ. ප්‍රැක්ටිස් එක බලලා 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 රිසර්ච් කරලා තමයි තියරි එකක් හදන්නේ. තියරි එක හැදුවාට පස්සේ කෙලින්ම ගෙඩි පිටින් තියරි එක පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්ජස්ට්මන්ට්ස් ඇතුව. හැබැයි අපිට ආපහු පිටිපස්සට යන්න ඕනේ නැහැ, රීඉන්වෙන්ට් කරන්න ඕනේ නැහැ වීල් එක. එතකොට අපේ ධනය, ශ්‍රමය, කාලය ඔක්කොම ඉතුරු වෙනවා. එතකොට මේ තියරි එකෙන් කරන්නේ ප්‍රැක්ටිස් එක යම්කිසි ෆ්‍රේම් එකකට දාලා පාවිච්චි කරන්න පහසු විදියට ලබා දීම. හරිද? එහෙම ලබා දීමක් කරන්න තමයි සුදුසු විදියට ඒක අරගෙන ඇඩ්ජස්ට් කරගෙන පාවිච්චි කරන්නයි තියෙන්නේ ව්‍යවසායකෙන්ට. ඒක ප්‍රායෝගිකව කළා මේ හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාල. එතකොට ඒගොල්ලෝ මේ ව්‍යවසායකෙන්ට ඇතුළට එන්න කියලා ඒගොල්ලෝ පොඩි පාඨමාලාවක් හදලා මේ අර මේ අරිෂ්ඨය මැජික් පෝෂන් එක ටික ටික මේගොල්ලන්ට දුන්නා. මෙන්න ඔගලන් බූස්ට් එන්නත ගන්න කියලා. රයිට්. ඒ එන්න තරගත්තට පස්සේ අර මයික්‍රෝ ලෙවල් එකේ හිටපු අයට යන්න පුළුවන් වුණා. ඊළඟ ලෙවල් එකට ස්මෝල් අයට යන්න පුළුවන් වුණා. මීඩියම් ලෙවල් එකට ওই විදිහට ව්‍යවසායකයන්ව උස්සලා තියන්න මේ මැජික් පෝෂන් එකට පුළුවන් වුණා. මේ මැජික් පෝෂන් එකේ නම දන්නා. මේකට තමයි කියන්නේ MBA කියලා. මේ MBA කියන මේ Master of Business Administration කියන එක බිහි වෙච්ච හැටි. ගොඩක් අය ඒක දන්නේ. එතකොට MBA එකක් කරපු එකකට PhD එකක් සාමාන්‍යයෙන් පිටරටවල කරන්න බෑ. MBA එකක් තියෙන ගොඩක් ලාට මේ ව්‍යාපාර ආශ්‍රිතයිට තමයි.
ව්‍යාපාරය උස්සල ගන්ඩ මේ තමන්ගේ පර්ස්පෙක්ටිව් එක අපි අධ්‍යාපනයෙන් කරන්නේ ඕමායා මම තව ආයි පිට පයින්නවා අපි අධ්‍යාපනයෙන් කරන්නේ අපේ මනස ස්ටිමියුලේට් කරන එක අපේ මන අපි හිතන පතන විදිහ අපේ මානයන් කෝණයන් හරිම ස්ටිමියුලේට් කරන එක තමයි මේ අධ්‍යාපනය ඇතුලෙන් කරන්නේ නැතුව මේ කොඩදාසියකට ලඟු කරන්න එපා දැන් අපි ළමයි මොකද කරන්නේ ඩිග්‍රී එකකට යනවා ඩිග්‍රී එක කරපු ගමන් MBA එකට යනවා MBA කරපු ගමන් දැන් පඳුරකට ගහපු ගමන් PhD අහුවෙනවා ඒක වැරදි මේ හැම එකක්ම හරියට ලේඅවුට් කරලා තියෙන්නේ තමන්ගේ මේ thinking capacity එක වැඩි කරගන්න PhD එකක් කරපු කෙනෙක්ගේ thinking හරිම වෙනස් MBA එකක් කරපු කෙනෙක්ගේ thinking හරිම වෙනස් ඒ thinking එක හදා ගන්න ඕනේ එහෙම නැතුව අපේ ළමයි මොකද කරන්නේ ඒකයි මම කියුවේ අර වහල් මානසිකත්වෙන් අපි තාම ඉන්නේ ෆ්‍රී නෑ මනස අපේ අපි ටක් 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 ගාලා ඔක්කොම ක්වොලිෆිකේෂන්ස් ටික එකතු කරගන්න එක කරන්නේ ඔය පද්ධතිය ඇතුළේ තමයි අර දක්ෂයෝ යක්ෂයෝ බිහි වෙන්නේ ඒක වැරදි ඒත් එක මම කියන්න ඕනේ මේ 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 හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඇතුළේ මේ කරපු මේ 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 අර අර මොනාද ඒකට අරිෂ්ට කතන්දරෙත් එක්කම ඒගොල්ලෝ හැදුවා ලෝකය පාලනය කරන්න පුළුවන් දෙයක් රයිට් ඉස්සරම යටත් විජිත මේ දැන් යුරෝපය එංගලන්තය වගේ රටවල් මුළු ලෝකෙම යටත් කරගත්ත යුද්ධ කරලා මේගොල්ලෝ දැනගත්ත ඒක හරියන්නේ නැහැ යුද්ධ කළා රටවල් ආයි ඉස්සරහදී රටවල් මේ ලෝක පාලනය කරන්න බෑ නමුත් ඒකට ඒගොල්ලෝ ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැදුවා ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට කියන්නේ බ්‍රෑන්ස් කියලා මේගොල්ලෝ බ්‍රෑන්ස් හදාගත්තා ව්‍යවසායකයෝ හදාගෙන ව්‍යාපාර හදාගෙන ඒ ව්‍යාපාර දියුණු කරගෙන ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වෙච්ච බ්‍රෑන්ස් හදාගත්තා මේ බ්‍රෑන්ස් ප්‍රබල බවට පත් කළා මුළු ලෝකෙම ප්‍රසිද්ධ කරලා මුළු ලෝකෙම අද වෙනකොට පාලනය කරනවා මේ බ්‍රෑන්ස් ලංකාව වගේ රටක් තුන් ගුණයකින් ගන්න පුළුවන් ඇපල් වගේ බ්‍රෑන්ඩ් එකකට එන්නේ එච්චරට පවර්ෆුල් කරලා තියෙනවා අන්න ඒගොල්ලන්ගේ ටූල්ස් රයිට් ඒ ෆ්‍රී තින්කින් හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාල හරහා කළේ ඒවා ෆ්‍රී තින්කින් ඇති කළා රයිට් ඔන්ටර්ප්‍රනර්ස්ට අවශ්‍ය කරන ඉකෝ සිස්ටම් එක පරිසර පද්ධතිය බිහි කළා ඒගොල්ලෝ අනිත් එක මේ මේ අපි දකිනවා දැන් අපේ ව්‍යවසායකයෝ ගත්තාම අපේ ව්‍යවසායයේ ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි මාකට් ඇක්සෙසිබිලිටි ප්‍රශ්නයක් තියෙනවා මාකට් එක කියන්නේ ගොවියන්ට පාරිභෝගික හම්බෙන්න බෑ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතනට බොහොම සුළුවට අපිට පුළුවන් ටෙක්නොලොජි වගේ එකක් බද්ධ කරන්න ඉතින් මේවට අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ ඒවා සල්ලි නෙමෙයි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ අපි ඉල්ලන්න ඕනේ අපිට මේක හදලා දෙන්න අපි වැඩ කරගන්න අපිට මේක හදලා දෙන්න ඒ වගේම තව දෙයක් තමයි ෆයිනෑන්ස් කියන ප්‍රශ්න තියෙනවා ෆයිනෑන්ස් කියුවම දැන් අපේ කාන්තාව වුණත් අපේ කාන්තාවන්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ අපිට අයිති නැහැනේ සමහර වෙලාවට වත්කම් කියන දේවල් අපිට සම්පත් කියන දේවල් අයිති නැහැ අපේ ඉඩම සමහර වෙලාවට පරම්පරාවෙන් එනකොට පිරිමි කෙනෙක්ට යන්න පුළුවන් එක්කෝ තාතගේ නමට එක්කෝ මහත්තයාගේ නමට එහෙම තියෙන්නේ ඒතර බැංකුවකට ගියාම අපිට ණය ගන්න ව්‍යාපාරයකට කොලැටරල්ස් ඉන්නවා අපි කියන අප කර ඉල්ලන්නේ ඒතර අප කර නැතුව සල්ලි දෙන්නේ නැහැ සල්ලි නැතුව ව්‍යාපාර කරන්න ටිකක් අමාරුයි ඒතර සල්ලි අපිට අවශ්‍යයි සල්ලි ෆයිනෑන්ස් කියන එක ඕනේ ඒතර මේ කොලැටරල් ෆ්‍රී ෆයිනෑන්සින් කියන එක අපකර නැතුව සල්ලි දෙන එක. ඒ වගේම මේ හරි ලොකු ලොකු මේ ගණන් වලට තමයි පොලියට තමයි අපිට සල්ලි දෙන්නේ. එතකොට ඒ වගේ දේවල් අඩු කරන්න කියන එක තමයි අපි රජයකට බල කරන්න ඕනේ. එහෙම නැතු මේ සහනාධාර දෙන්න කියන එක නෙමෙයි.